පුළුවන් දැන් ගොඩක් අර ෆිනිෂ් ඉගෙන ගන්නවා නම් මේ ඔඩියෝ බුක්ස් එහෙම ඉස්සර මම ඉංග්‍රීසි භාෂාව තෝර ගන්නවා. තෝරගෙන ඉවිල්ලා දැන් චෙක්ඉන් කියලා නේ තියෙන්නේ, චෙක්ඉන් කරන්න තියෙන්නේ. එතකොට දැන් මට මේ කායසරයක් මේ මම කගේ මේ ඇඩ් මෑන් වගේ ඔක්කොම ෆිනිෂ් භාෂාවේ තියෙනවා. ඉතින් ෆිනිෂ් භාෂාව ඉගෙන ගන්න තියෙන හොඳ බාකෝඩ් එක රීඩ් කරන්න කියලා කියනවා. හරි, එතකොට හිතස මේ රාක්ෙන් තියන්න කියලා කියනවා. ඉතින් මම රාක්ෙන් තියනවා විදියට. ඔගලට මම බැලි මේ වීඩියෝකින් ෆින්නනල ලයිබ්‍රරි සිස්ටම් එක කොහොමද කියලා ඔයගලට හඳුන්වා දෙන්න. මම වීඩියෝ සීරීස් එක පටන් ගන්න හිතන් ඉන්නවා මේ එක එක සිස්ටම් ගැන හඳුන්වා දෙන්න. මොකද ලංකාවේ ඇත්තටම අපි ගොඩක් කට්ටිය කතා කරන සිස්ටම් ගැන, නමුත් ඉතින් ඒවා කතා කරන විතර ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ ලයිබ්‍රරි සිස්ටම් එක මොකක්ද කියන එක දැන් පිටිපස්සෙන් පේන්නේ. මේ ෆින්නනල ඇත්තටම මේක ප්‍රාදේශීය ලයිබ්‍රරියක්, මේක විශාල ලයිබ්‍රරියක්. ඇත්තට ප්‍රාදේශීය වුණාට මේක අල්ලපු ඉස්කෝලෙකුත් තියෙනවා මෙතන, නුකුලම යන ඉස්කෝලයක්. ඉතින් ඒකට මල්ල තමයි ලයිබ්‍රරි හදලා තියෙන්නේ. මේකේ මේන් ලයිබ්‍රරියෙන් ගත්ත කාඩ් එක තමයි මගේ මේ අතේ තියෙන්නේ. මේ තියෙන්නේ යුවස් කියලා වල මේකේ අදාළ මේන් ලයිබ්‍රරියෙන් ගත්ත කාඩ්. මේක ඕගොල්ලන්ගේ දැන් රෙසිඩන්ට් පර්මිට් එක දුන්නාට පස්සේ තින්ට ඒගොල්ලෝ මේක ෆ්‍රී ඔෆ් චාර්ජ් හදලා දෙනවා එක එක්කෙනාට. ඒ කියන්නේ දැන් ඔයාට ගන්න පුළුවන්, ඔගේ වයිෆ්ට ගන්න පුළුවන්, බබාලට. මගේ දැන් ගොඩක් වෙලාවට අවුරුදු 5ක් වෙන මගේ දුවටත් ඇත්තටම කාඩ්යක් දුන්නා. ඒක ඉතින් අපි හදාගත්තර ඒක මේ පරිසම් කරලා තියෙන එක ඉතින් යූස් කරන්නේ නැහැ. ඒකර මේ කාඩ් එකකට අදාළව පින් කාඩ් එකක් කියලා එකක් තියෙනවා. දැන් මම මේ සිස්ටම් ගැන කතා කරන්න ඕනේ හින්දා තමයි මම මේක ගොඩක්ම වීඩියෝ එක ගත්තේ. නැතු ලයිබ්‍රරියක් ඇතුලේ පෙන්වන්න ඕනේ කියන එකම නෙවෙයි. මොකද අපි මේ සිස්ටම් ලංකාවට ගේන්න පුළුවන්. මේවා ඇත්ත අමාරු සිස්ටම් නෙවෙයි ඇත්තටම. මහා ලොකු රොකට් සයන්ස් නෙවෙයි කියන එක මම පෙන්වන්න ඕනේ. මේ වගේ කාඩ් ඇතුලේ ලංකාවේ දෙනුත් පාවිච්චි කරනවානේ. ඒත් මේකේ තියෙනවා මේ වගේ බාකෝඩ් එකක්. හරි, මේ ඔයාලට පේන ඇති බාකෝඩ් එකක් තියෙනවා. මේ බාකෝඩ් එක ඇහිලා දැන් මට විතරයි මේක අදාළ වෙන්නේ. මට දීපු බාකෝඩ් එක මගේ නම්බරේ අදාළ වෙන්නේ. දැන් අද ගත්තත් අද සෙනසුරා ඉරිදා දවසක්. ඉතින් අද ලයිබ්‍රරියට දැන් මේ ප්‍රාදේශීය ලයිබ්‍රරිය අද කවුරුවත් මේක ඔපරේට් කරන්න කෙනෙක් නැහැ. මේක සම්පූර්ණ වහලා තියෙන්නේ අද. හරි, මේක එහෙම් පිටින් වහලා තියෙන්නේ. මේ දොර අපිට මේ වෙනදා දැන් සාමාන්‍ය මේක අපි මේ තියෙන වෙලාව සඳුදා ඉඳලා සිකුරාදා දක්වා ලයිබ්‍රරිය ඕපන් කරන වෙලාව සහ අනිත් දවස්වල ලයිබ්‍රරි ඕපන් කරන වෙලාව. ඉතින් අද හෙල්ල මේක ක්ලෝස් දවසක්. ඉතින් අද ඇරෙන්නේ නැහැ. ඉතින් ළමයිට එහෙම අද එන්න බැහැ ඇත්තටම. බබාලට අවුරුදු 17ට වඩා අඩු කට්ටියට අද එන්න බැහැ. නමුත් අපිට කියන්නේ අපිට පුළුවන් අපේ ගයිඩන්ස් එක යටතේ අපේ බබෙක්ව එක්කෙන්න අද දවස් ඇතුළත ලයිබ්‍රරියට. එතකොට අපිට කරන්න තියෙන්නේ අද ඔක්කොම තියෙන සෙල්ෆ් තියෙන්නේ, ඔක්කොම හැම දෙයක්ම සෙල්ෆ් තියෙන්නේ, කවුරුවත්ම නැහැ. එතකොට මම මේක අනිත් පැත්තට දාලා මේ වීඩියෝ එක පෙන්වන්නම්. මෙන්න මෙහෙම තියෙනවා මේකේ ලොක් එක අරින මේක ලොක් එක අරින මේ අදාළ මේ සිස්ටම් එකට අදාළව තියෙන පොඩි මේ ගැජට් එක. මෙන්න මේකේ වාට තියෙන්නේ මේ ලයිබ්‍රරි කාඩ් එක මෙතන යටින් ඔහොම දාලා. හරි, මෙතන මෙයා ස්කෑන් වෙනවා වෙනවා. ඉතින් වහිනින්දා ගොඩක් වෙලාවට මේ අන්න ස්කෑන් වුණා. ඊට පස්සේ මට මේකේ පින් කෝඩ් එක මගේ පින් කෝඩ් එක දෙන්න තියෙන්නේ. පින් කෝඩ් එක දීලා ඉන්නවා. ඕකේ කරා නම් මේ අර දොර හරිනවා. මෙතන මේ බොත්ත ඔබුවට පස්සේ මේ දොර ඉබේ හරිනවා. අර දෙවැනි දොර ඉබේ හරිනවා. ඒකට මට තියෙන්නේ අද යන්න මේක ඇතුළට මේ දොර ඉබේ. ඒකට වැහිමක් සිද්ධ වෙනවා. ඒකට මම දැන් ලයිව් ගැස් කරනවා. මේ තියෙන්නේ ඉතින් අස්සේ වේටින් ඒරියා එක, ලොබි එක. මෙතන ඉතින් සාමාන්‍ය දැන් අපි ඔය හීතල වගේ වෙලාවට ගොඩක් අර ලයිබ්‍රරියට යන්න නැතුව මෙතෙන්ට ඇහිලා ඉඳගෙන ඉන්නවා. මොකද දැන් අද නම් ගත්තොත් දැන් අපි ස්පින් එකනේ මේ කාලේ. ඒස ලොකු හීතලක් නැහැ. එළියේ හිටියා කියලා ගොඩක් අර වහිනවා. ස්පින් එකට තියෙන ඇතර වහින එක තමයි වෙන්නේ. දැන් මට මෙහෙම මම ලයිබ්‍රරියට යන්නම්. සමහර අපේ දැන් මේ වෙලාවේ සමහර පාඩක ඇහිලා ඉන්නවා. ඒක වලට ඩිස්ටර්බ් කරන්න බෑ. මට ඇතුළතදී කතා කරන්න බෑ. දැන් මේ දොරත් මේ දොරත් මේකේ බුවට පස්සේ දැන් කවුරුවත් නැහැ. අද සේෆ් දවසක් නම හරිනවා. ඉතින් යන්න තියෙනවා. මේ ලයිබ්‍රරිය ඇතරම මෙතන එක එක සර්විස් තියෙනවා. මේක අපි මේ පොත් විතරක් නෙවෙයි ඇත්තටම තියෙන්නේ ලයිබ්‍රරියේ එක එක සර්විස් තියෙනවා. ඒකට බබාලා දැන් ඉස්කෝලයක් විතර තියෙන හින්දා ඒගොල්ලන්ගේ ගොඩක් කරාට පේරලා එනකන් ඒගොල්ලන්ට රැඳිලා ඉන්න මේ වෙනම තියෙනවා මේ හෝම්වර්ක් කරන්න වෙනම රූම් එකක්. දැන් මේක ආදාරේ නැහැ. ස්කෝලේ දාසන්න වෙන හිටින ස්කෝලේ තියෙන්නේ සෙවම් සෞන්දට දෙරිදනේ. ඒතර මේක වෙනකට ඇරලා තියෙන්නේ. මේක ඇතුලේ පුළුවන් ඒගොල්ලන්ට මේ නිකන් හෝම්වර්ක් කරන්න ගැදෙලා ඉන්න කැම ටිකක් කන්න
ස්කෝල ඇවිල්ලා හිම ඒවා කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන කෝඩ් එල්ල නේරියක ඉවසෙන් තියෙන්නේ වලට වෙනදී. දැන් හැමතැනම වගේ මේ වගේ තියෙනවා. කෝඩ් එල්ල නේරියක ඉවසෙන් මේ බාත්รูම් එහෙම තියෙනවා. ඉතින් මේවා හැල කොමන් දේවල් ඕන කෙනෙක්ට පරිහරණය කරන්න පුළුවන්. මෙහි ආවම ලැබෙන බෙනිෆිට්ස් ඉතින් වෙනම ගිවිමක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් මට මම මේ ලයිබ්‍රරි තාම ඇතුළට ගියේ නැහැ. මේක තමයි පිටිපස්සෙන් පේන එක තමයි ලයිබ්‍රරි. පේන්නේ ඒක තමයි ලයිබ්‍රරි. කාදේශි ලයිබ්‍රරි. මේවා මේ කොරිඩෝ එකකින් එහා පැත්තේ තියෙන ස්කෝලේ. හරි. ඒ ස්කෝලේ අද වහලා තියෙන එකට යන්න බෑ. හරි. මේ ස්කෝලේ තියෙන බීක ලයිබ්‍රරි අතන මම ඕනෙට පෙන්නන්න මට වැඩි අයියෙන් කතා කරන්න බෑ ලයිබ්‍රරිදී. හරි. මොකද ලයිබ්‍රරි එකෙන් කතා කරන්න තැනක් නෙවෙයිනේ. ඉතින් මම මේ ඉදිරියෙන් පෙන්නන්න ලයිබ්‍රරි ඇතුළ හැටි මොකද මට කතා කරන්න බැරි හින්දා මේ වගේ තමයි ඇතුළ පේන්නේ. වෙනද ඔකට රාක්ක තියෙනවා එහෙම. හරි අපේ ලයිබ්‍රරි වගේ තමයි. ඉතින් වෙනසක් නැහැ. මේවා මේ අමුතු රොකට් සයන්ස් මේ අපේ කරන්න පුළුවන්. දැන් මේ තියෙන අද දවසේ ඇතුළත මේ රිටර්න් කරපු කොටයක් ඔය ටිකක් අස් කරලා නැහැ වගේ තියෙන්නේ. අර මැෂින්ස් වලින් තමයි රිටර්න් කරන්න තියෙන්නේ. හරි පිටිපස්සෙන් ඔයාලට පේනවා ඇති මේ එන මේ මම ඇඟිල්ල දික් කරලා මෙන්න මැෂින් එකෙන් තමයි මේ බාකෝඩ් එක රීඩ් කරලා වෙලලා ඔයගොල්ලෝ පොත තියෙනවා නම් පොත රිටර්න් කරන්න තියෙනවා. දැන් මම පොත ටික කොහොම රිටර්න් කරමු හින්දා මම ඒක ආයෙ පොතක් අරගෙන රිටර්න් කරලා ඔයගොල්ලන්ට පෙන්නන්න. ඒතර අද කවුරුවත්ම නැහැ. අද මේකේ වැඩ කරන කවුරුවත්ම නැහැ. ඉතින් ඒගොල්ලෝ හිටියා වුණත් ඉතින් ඒගොල්ලන්ට කියලා 아무 දෙයක් කරන්න දෙයක්වත් නැහැ මෙතන. හරි. මේ පොත් හරියට රාක් වලට දාගෙන තමයි ඒකට ටික කරන්නේ ගොඩක් වෙලාවට. දැන් මම මේන් ඩෝ එකත් ඇරෙන්නේ නැහැ අද. මේන් ඩෝ එකත් ළමයිට උනත් අද යන්න බෑ. ලොකු කෙනෙක්ගේ ගයිඩන්ස් එකක් නැතුව නැත්තම් අනිත් දවස් වලට ගොඩක් කරාට අපේ ලොකු බබාලා හැම ඒගොල්ලෝ තනියෙන්ම බස් එකේ ඇහිලා මෙතන අපි එන එකන් ලයිබ්‍රරියට එලා ඒගොල්ලෝ රීඩින් කරනවා. දැන් මේ දොර ඇරෙන්නේ නැහැ. ඉතින් මේ දොරත් අර වගේම මේක මේකෙන් ස්කෑන් කරලා තමයි හරින්න දෙන්නේ. මේකේ බාකෝඩ් එක දාලා ස්කෑන් කරලා තමයි හරින්න දෙන්නේ. මම ඒක ඔයගොල්ලන්ට කරලා පෙන්නන්න. එන්ට කරාම එතකොට මම මේ ඔක්කොම දේවල් රෙකෝඩ් වෙනවා මේ සිස්ටම් එකේ. දැන් මම ආවා ගියා කියන එක ඔක්කොම රෙකෝඩ් වෙනවා. ඉතින් මේ තියෙන ලයිබ්‍රරි මට දැන් ගොඩක් හයියෙන් කතා කරන්න බෑ මෙතන. අපි සාමාන්‍ය ලයිබ්‍රරි එකට ආවට පස්සේ ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ මෙතන අපේ කෝට් අතරේ මේ ඒවා තියෙනවා ගලවනවා. මේ ඔක්කොම ලයිට් එහෙම ඉබේ වැඩ කරනවා. අතරම එතනට එනකොට ලයිට් ඉබේ වැටුනේ. දැන් මේ කෝට් එක ගලවන්න තියෙන සෙක්ෂන් එක තමයි මේ තියෙන්නේ. හරි. මේක ගලවලා ඉතින් මෙතනත් ඕන්නම් බාත්รูම් වලේ මේ තියෙනවා. ඊට පස්සේ අර මං කිව්ව මැෂින් තියෙනවා මේ රිටර්න් මේ තියෙන. අතරම මේ අපේ සිස්ටම් එකෙම පුළුවන් පොත් වෙන් කරලා තියන්න. ඒතර පොත වෙන් කරාට පස්සේ ඒ පොත මෙතනින් aran තියෙනවා මේ ලයිබ්‍රරි වැඩ කරන කට්ටිය. ඔයා පොතක් බුක් කියන්නේ වෙන් කරනවා, බුක් කරනවා වගේ දෙයක් කියන්නේ. වෙන් කරාට පස්සේ ඒ පොත ඊළඟ මාසෙදී ඔයා වෙනුවෙන් aran තියෙනවා. ඉතින් ඔයා ඒක ඊට පස්සේ මෙතනට ඇවිල්ලා ගෙනියන්න තියෙන්නේ. ඊට පස්සේ පණිවිඩයක් එනවා. ඔයාගේ මේ මේවකට පණිවිඩයක්ත් එනවා. ඒත් මේ තියෙන්නේ අලුතෙන් ආපු පොත්. මේ අලුතෙන් ආපු new come පොත් තියෙන්නේ මේ. ඊට පස්සේ ඉතින් මේ වගේ දේවල් තියෙන්නේ. හරි. මම ඊට මැෂින් එකකට යන්නම්. මේ තියෙන්නේ රිටර්න් කරන මැෂින් එක. හරි. මේක නේද රිටර්න් කරන එකනේ. මේක බරෝ කරන එක. රිටර්න් කරන මැෂින් එක තමයි මෙතන තියෙන්නේ. ඉතින් දැන් අද මිනිවඩ දවසේ ගොඩක් කට්ටිය මේ රිටර්න් කරලා මේවා හස් කරන්න නැහැ අද ඇත්තටම. මේ මැෂින් එකෙන් තමයි අපි රිටර්න් කරන්නේ. ඉතින් මේකේ අපිට ඕන ඉංග්‍රීසි භාෂාව තෝර ගන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාව තෝරගෙන ඉඳලා මට ඕන මේකේ මගේ බරෝස් තියෙනවා කියලා බලන්න පුළුවන්. මගේ කාඩ් එකේ තියෙන මේ විදියට ස්ට්‍රෙස් මීටර් අතර විදිහම පින් එක ගහන්න කියලා කියනවා. මට ඉස්සෙල් පින් එක ගහන්න කියලා කියනවා. ඉතින් මගේ බරෝස් නෑ ඇත්තට. මේ කාඩ් එකට කිසිම දෙයක් මම බරෝ කරලා නැහැ. මම බරෝ කරලා ඉල්ල රිටර්න් මේ කියන්නේ බරෝ කරලා අනිත් පැත්තට රිටර්න් කරලා පෙන්නන. දැන් මම මේ රිටර්න් කරපු පොතක් මම ඕගොල්ලෝ වෙනුවෙන් බරෝ කරා. දැන් මට ඕන එකක් බල පුළුවන් ගන්න ලයිබ්‍රරි. ඉතින් මේ ලයිබ්‍රරි ගත්තොත් මේ CD පවා තියෙනවා. හරි. CD වුණ පුළුවන් මේ බරෝ කරන්න. මට බරෝ කරන්න ඕන මේකේ. දැන් මේ පොත්වල තියෙන මේ විදියට බාකෝඩ් එක. හැම පොතකම මේ විදියට බාකෝඩ් එකක් තියෙනවා. පේන ඇති. මේ බාකෝඩ් එක මේ පොතට අදාළව තියෙන්නේ. මේ පොත බරෝ කරනවා නම් එතනින් ගිහින් මම දැන් මේක ඉංග්‍රීසි තෝරගන්න ඉස්සෙල්ලම ඉංග්‍රීසි තෝරගෙන ඉන්නවා.
චෙකවට් කියලා කියන්නේ තෝ චෙකවට් එක ඉවර පස්සේ මට පේන ඇති මගේ මේක ස්කෑන් කරන්න කියලා එනවා. මේක ස්කෑන් කරන්න තියෙන මේ කාඩ් එක හරි ස්කෑන් කරපස්සේ මට අර විදිහටම මේ ටික ගහන්න දෙනවා. මේ ගහන්න දෙනවා. අනවස දැන් මට කියන මේ බාකෝඩ් එක අල්ලන්න කියලා. හරි. ඊට පස්සේ මේක ඕකේ කියලා එනවා. සක්සස් කියලා එනවා. ඊට පස්සේ මම මේක ෆිනිෂ් කියලා දුන්නට පස්සේ මට අවශ්‍ය නම් රිසිට් එකක් ගන්න පුළුවන්. නැත්නම් ගොඩක් වෙලාවට සිට් ගන්න වෙනවා තමයි. මේ විදිහට මේක අවශ්‍ය නැහැ මොකද මම බරවගරක මට මේ ඉන්ටර්නෙට් එකෙන් බලා ගන්න පුළුවන් මේක අවශ්‍ය නැහැ ඉතින් ඇත්තටම. ඉතින් මේක තමයි පොත බරව කරන්න තියෙන්නේ. ඉතින් මම පොත බරව කරලා 30 එකකින් ඒවලම රිටර්න් කරන්න හොඳ නැති හින්දා මම 30 එකකින් රිටර්න් කරලා පෙන්නන්න මේ පොත රිටර්න් කරලා දැන් ඉතින් මට පේන ඇති හැම පොතකම අර වගේ මේ වගේ බාකෝඩ් එකක් තියෙනවා. ඉතින් මේවා තමයි අපි ලංකාවේ පුළුවන් නම් ඇති කරන්න ඕනේ උත්සාහ කරන්න ඕනේ මේ වගේ සිස්ටම් එකක්. ඉතින් මේ බාකෝඩ් එක දැන් සටහන් වෙලා තියෙන්නේ මගේ නමින් මේ පොත ගත්තා කියලා. ඉතින් මේක දින 30ක් ඇතුළතම මේ පොත රිටර්න් කරන්න ඕනේ. මේ දින 30ක් ඇතුළතම මේ පොත රිටර්න් කරන්න ඕනේ. නැත්නම් මට දවසකට යුරෝ එක ගානේ දඩයක් වදිනවා. ඉතින් ගොඩක් කරාට ඒගොල්ලෝ මැසේජ් දෙනවා මේ කියන්නේ ලං වෙනකොට දවස් පහක් තුනක් වගේ වෙනකොට ඔයාගේ ඊමේල් එකට පණිඩයක් එනවා මේ පොත රිටර්න් කරන්න ළඟයි කියලා. හරි එහෙම තමයි වෙන්නේ. අපි එහෙනම් මේක මම පොඩ ලයිබ්‍රරි පෙන්නන්නම් අනිත් පැත්ත දාලා. පොත් වලට අමතරව මේ මෙන්න මගේ CD section එකක් තියෙන වෙනම මේ CD බරෝ කරන්න පුළුවන් අපිට. ගොඩක් වෙලාවට මේ ෆිනිෂ් භාෂාව ඉගෙන ගන්නවා නම් මේ ගොඩක් අලුත් මූවිස් මේ හැම එකක්ම වගේ මේ ඇඩ්මන් වගේ ඔක්කොම ෆිනිෂ් භාෂාවේ තියෙනවා. ඉතින් ෆිනිෂ් භාෂාව ඉගෙන ගන්න තියෙන හොඳ ක්‍රමයක් තමයි මේක ඉංග්‍රීසි මූවි එක ඔයගොල්ලෝ බලලා තියෙනවනේ ඒකම ෆිනිෂ් මූවි එකත් බලන එක. ඉතින් ඒ වගේ මේ ක්‍රමයට ෆිනිෂ් භාෂාව ඉගෙන ගන්න ඕන තරම් විදිහවල් තියෙනවා මෙහි. ඊට පස්සේ තව එකක් තමයි මේ පොඩි ළමයි එහෙම ගොඩක් ආසයි මෙන්න මේකට මේ ටැබ් එකක් බරව කරන්න පුළුවන් අවශ්‍ය නැහැ. ඒත් ඒකක් සිස්ටම් කරලා තියෙන්නේ අපිට ඕනනම් මේ ටැබ් එකක් බරව කරන්න පුළුවන්. මම දැන් ටැබ් දෙකක් බරව කරපු ඉන්න මට තව ටැබ් එකක් බරව කරන්න බෑ. පැය දෙකක් යනකම් අරක මේ රිටර්න් කරන්න ඕනේ. ඉතින් මේකත් අර විදිහටම මගේ ලයිබ්‍රරි කාඩ් එක යටින් තියලා මේ ටැබ් එක බරව කරන්න පුළුවන්. පොඩි කට්ටිය ගොඩක් ආඩ මේකට ආසයි. මේ ඒගොල්ල ලයිබ්‍රරි එන්නේ මේ ඉතින් මේකට තමයි ගොඩක් වෙලාවට මේ පොඩි කට්ටිය මේකටම තමයි ලයිබ්‍රරි එන්නේ. එහෙම නැත්නම් මේ මෙතන වෙනම මේ තියෙනවා මේ කම්පියුටර් එකකින් පුළුවන් එක කියලා කරන්න. ඉතින් මේ රීඩින් කරන කට්ටිය ඉන්න මේ වෙලාවේ තියෙන නිසා වැඩි හයියෙන් කතා කරන්න දෙන්නේ නැහැ. මොකලන්ට මේ ටැබ් එක බලව කරන කැල විතර පෙන්වන්න. එකක් තියෙන අර විදිහම තමයි. මෙතන මේක තියලා හරි. ඊට පස්සේ මේක අහනවා. ටැබ් එක බලව කරන්න කියලා. හරි. එතකොට මම කාඩ් එක රීඩ් කරා. මම හිතන්නේ මේක මට ටැබ් එක දැන් බරව කරන්න දෙන්නේ නැහැ යා. මොකද මම ටැබ් එක ඔල්රෙඩි බරව කරලා තියෙන හින්දා. හරි. හරි. ඉතින් ඕක තමයි කියන්න තියෙන්නේ. ඉතින් ලයිබ්‍රරි පොත් විතර නෙවෙයි තව එක එක සර්විස් තියෙනවා. ඉතින් මෙතන තමයි දැන් අද කවුරුවත් නැහැ මේ සෙක්ෂන් එකේ. ඒක තමයි අර එහා පැත්තේ ඇතින් පේන්නේ අපිට පත්තර තියෙන කෑල්ල. හරි. සංග්‍රහයම තියෙන කෑල්ල. ඉතින් හැම එකක්ම මේ විදිහට මේ සෙක්ෂන් කරලා හැම එකකටම මම කලින් කිව්ව විදිහට මේ හැම පොතකටම කලින් කිව්ව විදිහට මේ බාකෝඩ් එක දීලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ පොතේ බාකෝඩ් එක. එතකොට මේක US කියලා මේ මේන් ලයිබ්‍රරි ආයත පොතක්. ඉතින් මට මේ පොත මෙතන විතර නෙවෙයි අතන ගිහිල්ලා මම රිටර්න් කරන්න පුළුවන්. මේ US කියලා වල තියෙන අනිත් ඕනම ප්‍රාදේශීය ලයිබ්‍රරි 10කට වඩා සංඛ්‍යාවක් තියෙන වටේම මේ හැම එකකින්ම මට මේ ඕන පොත රිටර්න් කරන්න හැකියාව තියෙනවා. මේ තියෙන්නේ ස්කෙලා වල මැප් එක. මේවත් අපිට ඕන බරව කරලා ගන්න පුළුවන්. මේ වගේ මේ ලයිබ්‍රරි එක කියන්නේ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් තැනක්. ඇත්තටම ගොඩක් වෙලාවට මේ සෑහෙන පොත් ගෙනියනවා මේ මිනිස්සු හිල්ලා. ඉතින් ගොඩක් අර මේ ජීවත් වෙන කට්ටිය ගොඩක් පොත් කියවනවා. ඇත්තටම ලංකාවේ මම දැකලා නැහැ මෙච්චර පොත් කියවනවා. ඉතින් ගොඩක් පොත් කියවනවා මේ කට්ටිය. හරි. අරන් යනවා පොත් 10ක් විතර වගේ සාමාන්‍යයෙන් මේ ගිහිල්ලා සතියක් වගේ ඇතුළත මම හිතන්නේ රිටර්න් කරන ඇත්තේ සමාහයට. ඉතින් ඒ වගේ මෙතන ඇතුළත් පොත් කියවන කට්ටිය ගොඩක් කීප දෙනෙක් ඉන්න දැනට විශේෂයෙන් වයසක කට්ටිය තමයි ටිකක් වෙලා ඇරඳිලා ඉන්නේ. තරුණ අය නම් ගොඩක් වෙලාවට පොත් බරව කරන එක තමයි කරන්නේ. සහ ළමයිනුත් ගොඩක් වෙලාවට අම්මලා තාත්තලා පොත් බරව කරගෙන යනවා.
ගොඩක්කට මේ හැබිට තියෙනවා හවරහැට මේ පුතාලට ගැන ළමයිට මේ බබලට මේ කතන්දරයක් කියා දෙනවා නිදාගන්න කලින්. බෙට්ටයිම් ස්ටෝරි කියලා කියන්නේ බෙට්ටයිම් ස්ටෝරි එක මෙහෙ නිකන් සංස්කෘතික අංගයක් වගේ තියෙනවා. හරි අපි දැන් බලමු මේක රිටර්න් කරන්න කොහොමද කියලා. හරි මට මේ මැෂින් එක ගාවට යන්න තියෙන්නේ. ගිහිල්ලා ඉස්සෙල්ලා මම ඉංග්‍රීසි භාෂාව තෝරගන්නවා. තෝරගෙන ඉවිල්ලා දැන් චෙක්ඉන් කියලා නේ තියෙන්නේ. චෙක්ඉන් කරන්න තියෙන්නේ. ඉතින් දැන් මට මේ කායසරයක් මේ මම කාඩ් එක දෙන්න දෙන්නේ බාකෝඩ් එක රීඩ් කරන්න කියලා කියනවා. හරි එතකොට හිතසම රාක්කෙන් තියන්න කියලා කියනවා. ඉතින් මම රාක්කෙන් තියනවා විදියට ඉබ්බට පස්සේ ෆිනිෂ් කියලා දුන්නාම දැන් මේක ෆිනිෂ් වෙනවා. ඉතින් මට රිසිට් එකක් ඕනේ නැහැ මේ අවස්ථාවේ. මම සිට් එක ගන්නෙ නැහැ. දැන් මගේ මේක රිටර්න්. ඒතර මගේ මේක සිස්ටම් එකේ නැහැ. මට ඕන නම් බලත හැකි මගේ රිසර්වේෂන් අයිටම් තියනවාද කියලා මගේ කාඩ් එකේ. එයා කියයි රිසර්වේෂන් අයිටම් නැහැ කියලා. හරි ස්පින් එක දාන්න කියලා කියනවා. ඉතින් නෝ රිසර්වේෂන් කියලා තියෙනවා. ට කලින් රිසර්වේෂන් තිබුණා. දැන් නෝ රිසර්වේෂන් කියලා තියෙනවා. ඉතින් ওই විදිහට තමයි අද මේ ගොඩක් කටි රිටර්න් කරලා තියෙනවා. කවුරු නැති හින්දා ඒ වාස් කරලා නැහැ. ඉතින් ඔහොම තමයි මේ සිස්ටම් වැඩ කරන්නේ. මම ඔයගලන්ට අනිත් පැත්තට මේ වෙබ්සයිට් එකේ කොහොමද මේක බලන්නේ කියලා කියන්න. හරි හරි මම ඔයගලන්ට පුරුදුනා මේ වෙබ්සයිට් එකේ කොහොමද තියෙන්නේ කියලා පෙන්නන්න. මේ තියෙන්නේ ඒ වෙබ්සයිට් එක මේ මතකෙති මේ වගේ කාඩ් එකක් මම ඔයගලන්ට පෙන්නුවේ. එතකොට මට කරන්න තියෙන්නේ දැන් මගේ account එක බලන්න ඕන නම් මේ කාඩ් එක login වෙන්න දීන වෙතෙන්ට මම මගේ කලින් numbers 1 එක දීලා තිබුණ හින්දා pin code එක දාලා login වුණාට පස්සේ මගේ details පෙන්නනවා. එතකොට මගේ borrow item එකක් තියෙනවා දැනට. ඒක ඇත්තම අර කලින් පෙන්වුවේ නැත්තේ මේක මම රිනියු කරලා තිබුණේ. හරි. ඒතකොට ඒක ඩිව් වෙන්නේ ලබන මාස 2 වෙනිදට මේ ෆිනිෂ් ඉගෙන ගන්න පොතක් මම ගත්ත එකක්. ඉතින් loan history ගත්තොත් නම් loan history එකක්වත් නැහැ. ඒතකොට මේක ඇහිලා මේ කල් දික් කරපු එකක් ඉඳන් තමයි මෙතන පෙන්වන්නේ. ඉතින් අපිට ආයෙත් රිනියු කර ගන්න ඕන නම් මේක select කරලා රිනියු කර ගන්න පුළුවන්. ඉතින් ගෙදරින් නම් මේ වැඩි ටික කර ගන්න පුළුවන්. ඉතින් ෆයින්ස් අපි මේ ඔක්කොම ටික බලන්න පුළුවන් මොනව කොහොමද තිබුණේ කියලා. ඒ සීලු දේවල් මේක තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේකේ තව තව සර්විස් තියෙනවා. දැන් අපිට e-library එකට ගිහිල්ලා ඕනනම් පොත් මේ audio books download කරලා බලන්න පුළුවන්, කියවන්න පුළුවන්. දැන් ගොඩක්කට finish ඉගෙන ගන්නවා නම් මේ audio books එහෙම පොඩි මේ කතා පොත් වගේ දේවල් එහෙම අපිට නිකන් ඇහෙන්න සලස්සන්න පුළුවන් අපිට. හරි. ඊට පස්සේ දැන් මේ මූවිස් එන්නත් බලන්න පුළුවන්. මේ විදිහට අපේ අපි ලයිබ්‍රරි නම්බරේ දාලා දැන් මේ මූවි එක බලන්න ඕන. අපේ මේකට ගිහිල්ලා අපේ ලයිබ්‍රරි නම්බරේ මෙතන එන්ටර් කරලා පින් කෝඩ් එන්ටර් කරලා අපිට මේ මූවි එක පේ කරලා බලන්න පුළුවන්. ඒත් ඒ වගේ සර්විසස් තියෙනවා මේකේ. පොත් ගන්නවා කියන විතරක් නෙවෙයි, ඉතින් ලයිබ්‍රරියක් වුණාම හැම දෙයක්ම තියෙනවා. මියුසික් තියෙනවා විදිහටම. හරි. ඉතින් මැගසින් බලන්න පුළුවන්. ඒ විදිහට ඒ වගේ දේවල් තියෙනවා. තව එක එක ලයිබ්‍රරි එක එක ඇක්ටිවිටීස් ගැනත් මේක සඳහන් කරලා තියෙනවා. එක එක කාලෙට තියෙන ඇක්ටිවිටීස් ගැන, එක්සිබිෂන්ස් ගැන, ඒ වගේ දේවල්, එක එක ළමයිට බබාලට තියෙන ඇක්ටිවිටීස් ගැන. මේ තියෙන මේන් ලයිබ්‍රරි ටූප් එකක්. ඉතින් මේ වගේ ගොඩක් දේවල් මේ වෙබ්සයිට් එක හරහා කරගන්න පුළුවන් ගෙදරින් නම්ම. ඉතින් ඕක තමයි ගෙදර ඉඳන්ම ඒ සිස්ටම් එකට ලොග් වෙලා ඔයාට පුළුවන් ඔයාගේ දැන් මෙතන කියන චෙක්අවුට් අවට එකක් තියෙනවා කියලා. එතකොට ලෝන් හිස්ටරිස් නැහැ මට. ඉතින් ඒ ඔක්කොම ගෙදර ඉඳන් කරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ තියෙන විශේෂත්වය. මේ මියුසික් හරි මේ තියෙන වගේ ගොඩක් දේවල් ගෙදර ඉඳන් අර සිස්ටම් එකටම ලොග් වෙලා කරගන්න පුළුවන්. ඉතින් එකම සිස්ටම් එක තමයි යන්නේ. සිස්ටම් එකෙන් අපි දෙම කරගන්න පුළුවන්. ඒතර මේ ලයිබ්‍රරි 1863 තමයි මුලින්ම අදලා තියෙන US කියලා ලයිබ්‍රරි රිනියු කරලා තියෙනවා 1980 දී. ඒකත් මෙතන කියලා තියෙනවා. ඒ වගේ මේකේ මේ තරන්නේ සෑහෙන දේවල්. මේ මේ ලයිබ්‍රරි අපි අර ගියේ දැන් මේ බලන්න අපි ගියපු එක ඇහිලා ඔක්කලාවල ලයිබ්‍රරි. හරි. මෙන්න මේක. හරි. දැන් දැක්ක ප්‍රාදේශීය ලයිබ්‍රරි ගොඩාක් තියෙනවා.
දැන් මේ තියන ඒ කොක්කලා ලයිබ්‍රිය අපි ගේකත ඒවගේ ගස් කෙලාවල ගොඩා ප්‍රාදිසි ලයිබ්‍රී තියෙනවා හිතන් දහයක් මේ ගොඩක් තියෙනවා තිබේ හැම එකකින්ම රිටන් කරන්න පුළුවන් අපිට ඔන්න අර පිගන්න පොත් ගත්ත නිම රිටන් කරන්න ඕන කියලගක්න මේ සියල්ම ලයිබ්‍රී එක සිිස්ටම් මේකට වැල්ල තියෙන එක සිිස්ටම් එකට වැල්ල තියෙන සියල්ම ලයිබ්‍රිටික අපිට කොයිකින් ගත්ත කොයිකින් රිටන් කරන්න පුළුවන් ඒමන් ලයිබ සම්බන්ධ අනි සියලුම ලයිබ්‍රිය ඔලින් රිටන් කරන්න පුළුවන් හරි ඉතිං හෝ තමයි වෙන්නේ එතකොට අපිට මේකම තියෙනවා තව පොත් බුක් කරන්න පුළුවන් සෙක්ෂන් හැකුත් මේකම තියෙනවා ඉතිං වගේ ගොඩක් දේව කරගන්න පුළුවන් මේ ලයිබ්‍රිය හර බාතරුම එක පෙන්න්න නවගලන්ට කොච්චර මේ තියෙනක දැමගෙන අදන පොඩ මේ කෑල්ල හට වෙලා ඇතර බාතුමික ලස්සට තිය මෙතින්නේ මේ කවුරට මේ ඇදර දාලා මේ වන්න මේක මේ මේ කියන්නේ දහිට දැ මේක පොඩක් කැඩිලා දැ ගොඩක් කරාට මේ ටොයිලට් පේපස් කියන එක නැහැ ටොයිලස් පේපස් කියන කරන්න අප කැම්පස්ල පවා වන්න මේක තමයි තියෙන මේ ෆිල්ලල්ල දිගටම තියන්න මෙන්න මේක කෙනකුල අත හොයි දුවට පස්ස මෙතනින් මේක ඔටෝමටික් ීම හෝද ගත්තර පස්සේ හරි අටෝද ගත පස මෙතන මේක සබන්තික දාල ඔන්න හොම අතෝද ගත්තින්න මේ වතුර බොන්ඩක් තුළ ගොඩක්ලාට මේ වතුර පිරිසුදුයි තැපතුර බොන්න පුලටලා ලංකා තතරම ටැපතර බොන්න පුලා කාලා තිබුණා දැන් බොඩ කරුණාට ඊට වස්ස තියෙන්නේ මට මෙ මේකින් ඔයාගේ අත පියදාගන්න දැ මේක ඇතරම උටට ඇදිල යනවා ඇදර ගාට වස මේ ඇතුරදි සැනිිටයිස වෙනවා මේ ඇතුරදි මේක සැනිිටයිස වෙන වෙනවා ඊට වස දැ මේ පාතුන් එක ඇතර හරි දැ මේ ඇහිල්ල දැ මේ කොමන් දැ ලයිබ්ලි වනාට බාන්න මේ පයිස්ටා උටල ගෙනවා මේවා මේටෙන් කලා අසන්ට තියාගෙන තියන්නේ ඉතිං කෝන කේට් පරිහරණය කරන්න පුළුවන් ඇති කැටුවක් නෑ හරි පුදු තැනක් වුණාට මේවිදිට ලස්සන මේවා තියෙනවා මේ ලයිබ්ලි වාතුක හරි ම මෙතන ඉඩියට යන්නද ටැබ් එක රිටන් කරන්න යන්නේ එක නිකම තියන්න තියෙන ඇතර මෙතන මේ ලොකු දෙයක් නැහැ පස්සේ අපිට එක ගණ්ඩ බැ ලොක්ෙන එක ඉතින් අපේ අද ලයිබ්‍රි ගම නිවරයි මේ කට්ටි මොක්කම ලයිබ්‍රිං එඩිටාව එහෙමනම් අපි මේ තියෙන් යන මංකි විස්කෝලේ තුටික ගොඩක් වහින දවසක් මේ කුමාරි මම රෙන්කෝට අදදාගත්තා පියනම් අද ලයිබ්‍රී ගම නිවර කර ලයිබ්‍රිය පෙන්න්න ඔගලට මේ සිිස්ටම එක පෙන්වා දෙම ඇතුර ඉන්න හින්න මට ආයෝනුව නිරෑ මේ කිසිම දෙයක් එමනම් අපි ඊළඟ වීඩියකින් හම්බෙමු සස්කයිප් කළ දයාගන්න මෙහි තින සිිස්ටම් මම පෙන්න්න ඇ සිිස්ටම් පෙන්න්නට වෙල්ලා ඇතරම බලපොරොත්තු වෙන්නේ ලංකාවත් මේ වගේ සිිස්ටම් ඇතරම කවුරු හොඩි කෙනෙ කදනවනම් ඒක තමයි ඇතරම වෙන්න ඕනේ එක තම මගේ බලාපොත්තු එන බෝම ස්තුතියි හැමෝටම ජයවා.